අයිබෝන් අදත් සුපුරුදු පරිදි විෂකර්ම නාලිකාව තුලින් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ 2023 වර්ෂයේ අවසානයේදී සිදුවීමට නියමිත ග්‍රහ සංක්‍රමණයක් ලග්න වලට බලපාන ආකාරය. මේ ග්‍රහ සංක්‍රමණයට සම්බන්ධ වෙන්නේ කුජ ග්‍රහය. කුජ ග්‍රහය දැනට සිටින වෘශ්චික රාශියෙන් මිදිලා धनु राशि संक्रमण तम सिद्धवेन्नी दिशा डिसेंबर 28 तिमेक तम मे अवृद्धि अवसान वावट सिद्धवेन ग्रह संक्रमण इतकोड़ मे दिशा डिसेंबर 28 कुजग्रह वृश्चिक राशि धनु राशि संक्रमण दिशा फेब्रवरी 5 काल ये राशि दिगटम चालीते एकेनवा मे मासाई दिन विशिहतक खालया तो मासाई दिन विशिहतक खालया कुजग्रहाय धनुराशि चालित दाकोन मे चालित लग्नोड बलपन आकार अभीदीकरण उत्साहगाने बुध ग्रह कुजग्रहयागे मे संक्रमण ගැන කතා කරනකොට අපිට වැදගත් වෙනවා මේ බහුම දෝෂය කියන එක නැත්නම් ඒකට කියන කුජ දෝෂය කියලා දැන් ඕනම කේන්ද්‍රයක 1 2 1 2 ඒ වගේම 4 7 8 12 කියන රාශිවල කුජ ග්‍රහයා तनपत्न खाल अति बहुम दोस नुज दोस मे अत्र मे विवाह जीवित हिताम अहितक योग्या मे योग अभी सामने अभी हदान गात ना जन्मपात्र गात ये विवाह अमुसम दिदना कि केन्द्र वाल බෞම දෝෂේ තිබුණොත්ම ඒ දෝෂේ බංග වෙන්නේ. එහෙම නැත්නම් දෙපැත්තරම කරදරකාරී තත්ත්වයක් අනාගතයේදී බොහෝ දුරට ඇති වෙන්න පුළුවන්. ඉතින් කෙටි කාලයකදී වුණත් මෙම ගෝචර චලිතය යටතේ කුජ ග්‍රහයාගේ බෞම දෝෂය වරින් වර එළඹෙනවා මම කියපු රාශිය වල කුජ ග්‍රහයා ඉන්නකොට 1 2 4 7 එවගේම 8 12 කියන රාශිවල හොඳයි බලමු කුජ ග්‍රහයාගේ දෙසැම්බර් 28 සිදුවන මෙම සංක්‍රමණය ලග්න වලට බලපාන ආකාරය දැන් අපි පළමුවෙන් මේෂ ලග්නය ගත්තොත් එහෙම මේෂ ලග්නේ 9 වෙනිදට තමයි මේ කුජ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ ඇත්තරම මේ 9 වෙනිදට කුජ ග්‍රහයාගේ පැමිණීම සුබදායක නැහැ මේෂ ලග්නේ හිමියන්ට මේ මම අවස්ස බොහොමකදී කලිනුත් කියලා තිනවා කුජ සහ රවි යන ග්‍රහයෝ දෙන්නම සුබඵල උදා කරන්නේ 3 6 10 11 කියන රාශිවලදී පමණයි 3 6 10 11 කියන රාශිවලදී පමණයි සුබඵල උදා කරන්නේ ඒතර මේෂ ලග්නේ හිමියන්ගේ 9 වන රාශියට තමයි මේ කුජ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ ඉතින්දී සුබදායක प्रतिफल बलापुर अमार इधर मे मे पीड पीडाकारी तत्क कुजग्रह नमें सीट सिद्धवे मे गुड़कल मानसिक व्याकूल तत्न मेष लग्न हिमियांडे डिसेंबर 28 पास इतकोट मानसिक वाशं चित्त पीडावान असहनकारी तत्न मानसिक व्याकूल भाव वगे दीवाल वरिंग वर अतिवन बोधु इडती मेष लग्न अंत मसाई दिन विशेहत खाली इदिरेट इधनसा वब ये अभियोग जयगेट अवश्य मानसिक शक्ति अति कवश्य विनवा इंडो गेम्स वगे क्रीडा किरी तुली इवगेम यहापत् मित्र संबंधतावेन तुली
දැන් ওই මානසික පීඩාවට පත්වන අය ඒ ඇතිවෙන ඒ පීඩනකාරී තත්ත්වය බොහෝ දුරට අවම කරගන්න පුළුවන් තවත් කෙනෙකුට ඒ තත්ත්වය පැහැදිලි කිරීම තුලින් මුලින්ම හැබැයි ඉතින් ඒක අහන කෙනා අවංක ඔබගේ හොඳ මිත්‍රයෙක් විය යුතුයි නැත්නම් බොහෝට ඒකෙන් ආයුතු ප්‍රයෝජන ගන්න පුළුවන් ඒ අනිත් අය ඒ වගේම මේ කාලය තුළ මේ කායික වශයෙන් දුබලතාවයන් ඇතිවන බොහෝ දුරට ඉඩකඩ තියෙනවා ශාරීරික වශයෙන් ඒ නිසා සෞඛ්‍ය තත්ත්වය ගැන ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා මේෂ ලග්න හිමියන් වශයෙන් ඊළඟට වෘෂභ ලග්න ගැන කතා කරන්න දැන් වෘෂභ ලග්නේ අටවැන්නට තමයි මේ කුජ ග්‍රහයාගේ ප්‍රමිනීම් සිද්ධ වෙන්නේ ඉතින් ඒ ඇත්තනම කුජ ග්‍රහය අටට යනවා කියලා කියන්නේ ගොඩක් අපලදායක තත්ත්වයක් තමයි ඇති වෙන්නේ ඉතින් ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා මේ මේ කාලය තුල මේ රුධිරගත ආබාධ මොකද කුජ ග්‍රහයාට තමයි ඇති වෙන්නේ මේ රුධිර තුවාල වීම වැටීම් තැලීම් රුධිර වාහනය වීම හරි එතකොට ලේ ගැලීම් රුධිර වාහනය වීම කුජ ග්‍රහයාට ඇති වෙන්නේ අන්න ඒ නිසා මේ කාලේ ගොඩක් ප්‍රවේශම් විය යුතුයි අනතුරු වලින් අතුරු අන්තරා සිද්ධ වෙන්න බොහෝ දුර ඉඩකඩ තියෙනවා එතකොට වාහන පැදවීමේ වගේ අවස්ථාවලදී මාර්ගයේ ගමන් කරන අවස්ථාවලදී මාර්ගස්ත අනතුරු සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා ඒ නිසා මේ වෘෂභ ලග්න හිමියන් බොහෝ දුරට මේ කාලය තුල සැලකිලිමත් විය යුතු වෙනවා ඒ වගේමයි මේ කාලය තුල මේ අනෝ මේ හෘදය ආබාධ පපුවාසිත ආබාධ බොහෝ දුරට ඇති වෙන්න පුළුවන් ඒ කියන්නේ රුධිරේ සම්බන්ධ නිසා විශේෂයෙන් මේ හයි බ්ලඩ් ප්‍රෙෂර් මේ අධි රුධිර පීඩනය සහ අඩු රුධිර පීඩනය තත්ත්වයන් තියෙන අය ගොඩක් සැලකිලිමත් වෙන්න වෘෂභ ලග්න හිමියන් වශයෙන් මොකද බොහෝ දුරට දැන් ඔය මේ මීමස් මොරණත් අපි අර ෆිට් එක හැදෙනවයි කියලා කියන්නේ. ඉතින් ඒ ෆිට් එක වගේ දේවල් හැදෙන්නෙත් මේ කුජ අයහපත් විදිහට පිහිටන අවස්ථාවවලදී. එතකොට ඔය මේ බ්ලඩ් ප්‍රෙෂර් වල සමහර අයහපත් තත්ත්වයන් ඇති වෙනකොට හුඟක් වෙලාවට මේ බ්‍රේන් ස්ට්‍රෝක් නේද මොලේ බ්‍රේන් ස්ට්‍රෝක් ඇති වෙන තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා ගොඩක් සැලකිලිමත් විය යුතු වෙනවා මේ මේක ගොඩක් වෙලාවට බලපාන්නේ තරුණ අයටත් වඩා මැද සහ වියපත් අයට. ගොඩක් වෙලාවට මේ වෛද්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් වෙනවා මොකද මේ කුජ අටේ ඉන්නකොට හුඟක් වෙලාවට ආරෝග්‍ය ශාලා ගත වෙන්නේ සිද්ධ වෙනවා අසනීප වැඩි වෙලා. ඒ නිසා පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වය ගැන හුඟක් දුරට සැලකිලිමත් වෙන්න ඕනි මේ කාලය තුලදී ඔය විශේෂයෙන් බ්ලඩ් ප්‍රෙෂර් එහෙම චෙක් කරගෙන ඒ අවශ්‍ය බීතේ නියමිත පරිදි ලබා ගැනීම තුලින් ඒ අභියෝග ජය ගන්න පුළුවන් ඔබට ඒ වගේම මේ කාලේ මේ මේ අසනීප වලට විශාල වේදමක් දරන්න සිද්ධ වෙනවා අසනීප හැදෙනවා විතරක් නෙවෙයි ඒවා සුවපත් කරගන්න දන්නවනේ දැන් බෙහෙත් වල තියෙන ගණන් හිලා උනේ ඒතකොට ඒ මෙඩිකේෂන් ඒ බෙහෙත් ඖෂධ වර්ග වලට සෑහෙන මුදලක් වියදම් කරන්නත් මේ කාලේදී සිද්ධ වෙනවා ඊළඟට අපි කතා කරන්නේ මිතුන ලග්න පිළිබඳ දැන් මිතුන ලග්න හත්වැන්නට තමයි මේ කුජ ග්‍රහයාගේ සම්ප්‍රාප්ති නැත්නම් සංක්‍රමණය සිද්ධ වෙන්නේ හත්වැන්න කියලා කියන්නේ විවාහ නියෝජනය කරන රාශිය හවුල් ව්‍යාපාර නියෝජනය කරන රාශිය ඒතර මේ කුජ ග්‍රහයාගේ පැමිණීම ඇත්තටම හතට ඉතාමත්ම මේ සුබ අසුබදායකයි ද විශේෂයෙන් මේ කුජ ග්‍රහයා ගේ බලපෑම තුළින් පෞල් ජීවිතයේ විවිධාකාර ප්‍රශ්න ඇති වෙනවා මම අර කලින් කිව්වා ඔබට මේ හතට කුජ ග්‍රහයා එන එක බහුම දෝෂයක් ඒතර විවාහ ජීවිතේ නොයෙක් හැලහැප්පීම් ඇති වෙන ඉඩකඩ තියෙනවා මාසයයි දින 27ක කාලයක් තුලදී ඒ වගේමයි මේ තරහ යාම් කෝපාවිෂ්ට වීම වැඩි වෙනකොට ඒ පෞල් ජීවිතවල නොයෙක් ආකාරයේ ඈත්මෑත්වීම් පෞල් දෙදරා යාම සිද්ධ වෙනවා දැන් හුඟක් වෙලාවට දැන් ওই දික්කසාද වෙන අයගේ එහෙම කේන්දරය අරන් බැලුවොත් අපිට පේනවා මේ හත්වැන්නාධිපති කුජ සමග සම්බන්ධ වීම
බොහොදුරට දෙදෙනෙක්ගේ මේ දික්කසාද වීම මේ 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 සිදුවන ඉඩ කඩ තියෙනවා ඒ නිසා මේ කෙටි කාලයකදී වුණත් මේ වගේ මේ අයහපත් ග්‍රහචාරය පවතිනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ තත්ත්වය හඳුනාගෙන ඊට උරුතු දෙන විදියට ජීවත් වෙන්න ඒතොර හතට කුජ ග්‍රහයාගේ පැමිණීම අසුබදායකයි මිතුරු ලග්න හිමියන්ට ඉතින් මේ කාලෙදී ඔබ විවාහකයන් වශයෙන් බෙහෙද බින්න වෙලා ඈතුනොත් එහෙම ඒක දික්කසාදයක් බවට පත් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ ඒකයි මං කිව්වේ දැන් රවි කුජයි හරිම නරකයි ඔය මේ මේ විවාහ ජීවිතවල පැවැත්මට බැරි වෙලාවකත් මේ දෙන්න හත් වෙනාධිපති සමග සම්බන්ධයක් දක්වනවා නම් එහෙම අනිවාර්යයෙන්ම ඩිවෝස් වෙනවා හරි ඒ නිසා මේ ගොඩ සැලකිලිමත් විය යුතු වෙනවා මේ මොකද පෞල් ඒකකයක් හොඳින් ඉදිරියට පවත්වාගෙන යාම තමයි වඩාත් යහපත් වෙන්නේ මේ ජීවිත ගොඩක් අක්‍රමවත් වෙනවා දික්කසාද වීම වැනි කටයුතු නිසා ඉතින් විශේෂයෙන් ඒ දුක් කරදර වලට වැඩිපුරම මුහුණ දෙන්නේ ළමයි ඊළඟට දරුවන් මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා ඒ වගේම මේ මේ කාලේ මේ ගොඩක් දුරට මේ මිතුරු ලග්න හිමියන්ට දික්කසාද ආශ්‍රිත නීතිමය ගැටලුවටත් මුහුණ පාන සිද්ධ වෙනවා මේ කුජර තමයි ඉතින් නීතිමය පැත්ත ඔය මේ රිමාන්ඩ් කරනවා එහෙම කියලා වරෙන් වර අපිට අහන්න ලැබෙන්නේ බලන්න එයාගේ කේන්දරය අරගෙන ඒ හුඟක් වෙලාවට ඒ කුජ නරකට පිහිටියොත් තමයි එයාගේ මේ මේ ජන්ම පත්‍රවල ඒ කියන්නේ එයාගේ ඔය නීතිමය ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මම ගොඩක් චෙක් කරලා තියෙන කේන්දර ධර්ම කේන්දරවල කුජ අයහපත් තත්ත්වයේ ඉන්න බොහෝ අයගේ බොහෝ අය එක්ක හිරේ ගිහිලා තියෙනවා නැත්නම් කීප සැරයක්ම ඒ වගේ වැරදි වලට අහු වෙලා උසාවි ගත වෙලා තියෙනවා උසාවියෙන් දඬුවම් ලැබිලා තියෙනවා සාපරාදි වැරදි වලට ඉතින් අන්නේ වගේ ඒ නිසා මේ හරිම නරකයි මේ කුජගේ පිහිටීම ජන්ම පත්‍ර වල වගේම මේ ගෝචර කේන්ද්‍රය ඊළඟට කටක ලග්න පිළිබඳව කතා කරන්නේ දැන් කටක ලග්න 6 වෙනට තමයි මේ කුජ ග්‍රහයාගේ සම්ප්‍රා මේ පැමිණීම සිද්ධ වෙන්නේ ඉතින් ඇත්තටම මේ 6 වෙනි කියලා කියන්නේ රෝග සහ සතුරු ස්ථානයේ ඉතින් 6ට කුජ ග්‍රහයාගේ පැමිණීම ඉතාමත්ම හොඳයි කටක ලග්න හිමියන්ට මං කියවනේ කුජ ග්‍රහය වඩාත් සුභපල් ලබා දෙන්නේ 3 6 10 11 කියන රාශි වලදී කියලා නේ එතකොට 6 වෙනට කුජ ග්‍රහයාගේ පැමිණීම හොඳයි මේ කාල පරිච්ඡේදය තුල විරුද්ධවාදීන් මඩ ගසන්නන් වගේම මේ කේලම් කියන කට්ටිය වගේ විරුද්ධ පාර්ශ්ව ජයගන්නේ ඔබට හැකියාවක් ලැබෙනවා ඒ වගේමයි මේ කාලය තුල ඔබගේ ශාරීරික තත්ත්වය නැත්නම් සෞඛ්‍ය තත්ත්වය බොහෝ දුරට හොඳ යහපත් වෙලා නිරෝගී බවක් ඇති වෙනවා කායික සහ මානසික වශයෙන් ඒ වගේම මේ කාලය තුලදී සෝෂල් ස්ටේටස් වැඩි වෙන්න පුළුවන් ඔබගේ සමාජීය වශයෙන් ඒ වගේම මේ කාලය තුල ගොඩක් හොඳයි මුදල් තත්ත්වය යහපත් වෙනවා අනිත් එක විශේෂම දෙයක් තමයි මේ ව්‍යාපාරික කටයුතු ගොඩක් යහපත් අන්දමින් පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනවා ව්‍යාපාරිකයන් මෙම කාලය තුලදී විශේෂයෙන් මේ ඔබගේ මූල්‍ය කලමනාකරණ පැත්තේ යහපත් වෙලා සකසුරුවම් ආකාරයකින් නැත්නම් ඒ ගිරුම්ගත කිරීම පොත්පත් ලැබීමේ කටයුතු නිවැරදිව ඉදිරියට ගෙන යාම තුලි ඔබගේ අර හොරමැරකම් මෙහෙම ගොඩක් දුරට ওই ආයතනවල අඩු කර ගැනීමට මේ කාලය තුල හැකියාවක් ලැබෙනවා මේ කුජ 6 වෙන්නට පැනුනහම අත්‍යක මේ කාලය තුල ඔබ ණයක් එහෙම ඉල්ලලා තිනවනා නම් බැංකුවලින් අනුමත වීම ප්‍රමාද වීම පවතිනවා නම් මේ කාලය තුල අනිවාර්යයෙන් මේ ඉල්ලුපු ණය මුදල ලැබෙන්න ඉඩ කඩ තියෙනවා මං හිතන්නේ දැන් ණය ගන්න එකත් බොහෝ දුරට අඩු වෙලා තියෙන්නේ සුළුව මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ඇත්තටම මෙහෙම මේ වැඩි පොලි ප්‍රතිශතයකට ණය අරගෙන මේ කර්මාන්ත කරන්න බැරි තත්යක් දැන් තියෙන්නේ ව්‍යාපාර කරන්න බැරි තත්යක් ඒ පොලියට අරගෙන ඉතින් ඒ වගේ තත්යන් ඇති වෙන්න පුළුවන් මේ
ඉදිරි කාලය තුලදී කොහොම නමුත් මේ හයවැන්නට කුජග්‍රහයාගේ පැමිණීම බොහෝ දුරට යහපත් ප්‍රතිඵල ලබා දෙන ඔබට මේ මුදල් තත්ත්වය යහපත් වීම ප්‍රධාන වශයෙන් මුදල් තත්ත්වය යහපත් වීම තුලින් අනිත් කොට රැකියාවේ ඇතිවන ප්‍රගතිය තුලින් ඔබට හැකියාවක් ලැබෙනවා ජීවිතයේ ක්‍රමවත් වූ ඉදිරියට පවත්වාගෙන යාමට ඒ වගේම මේ කාලය තුල මේ ඔබගේ නව සැලසුම් මෙහෙම තියෙනවා නම් ඒව ක්‍රියාත්මක කිරීමටත් හැකියාවක් ලැබෙනවා දැන් සමහර අය හිතාගෙන ඉන්නවනේ මේ වැඩේ මේ විදිහට කරන්න ඕනි කියලා යහපත් වැඩ කටයුතු කරගෙන යාමට අවකාශ ලැබෙනවා ඊළඟට කතා කරන්නේ මේ සිංහලග්නේ පිළිබඳව දැන් සිංහලග්නේ පස්වන ස්ථානයේ තමයි මේ කුජග්‍රහය පැමිණීම සිද්ධ වෙන්නේ ඇත්තරම මේ පස්වන ස්ථානයේ කුජග්‍රහයාගේ පැමිණීම නිසා සිංහලග්නය හිමි දෙමාපියන්ට ගොඩක් දුරට මේ දරුවන්ගෙන් කරදර ඇති වෙනව අනවශ්‍ය විදියට අනපේක්ෂිත විදියට දරුවන් එක එක ඉන්වෝල්මන්ට්ස් වල පටලැවිලා ඒ තුලින් ඇතිවන කරදරකාරී තත්ත්වන් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා සමහරට පාසලේදී වෙන්න පුළුවන් නැත්නම් යන්නේනකොට මාර්ගයේදී වෙන්න පුළුවන් නේද අසල්වාසීන් සමග වෙන්න පුළුවන් ඒ වගේ මේ දරුවන්ගෙන් යම් යම් කරදර ඇති වෙනවා සිංහලග්න හිමි දෙමාපියන්ට මේ කාලයේ තුලදී ඒ වගේමයි මේ ව්‍යාපාර වලත් නොයිකාකාරී ගැටලු ඇති වෙනවා විශේෂයෙන්ම ඇති වෙන්නේ වෙළඳපළ ගැටලු මාකටිං ප්‍රොබ්ලම්ස් ඇති වෙන්නේ බහණ්ඩ වලට තියෙන ඉල්ලුම අඩු වීම තරඟකාරීත්වයෙන් ජය ගැනීමට තියෙන අපහසුතාවය ඒ වගේම මේ අලවි වීම ප්‍රමාද වීම ස්ටැග්නේෂන් හරි අලවීම ප්‍රමාද වීම වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ නිසා මේ ගොඩක් ක්‍රමෝපායන් භාවිතා කරන්න සිද්ධ වෙනවා වෙළඳපළ තත්ත්වය වැඩි දියුණු කරගන්න මේ කාලය තුල සිංහලග්න හිමියන් වශයෙන් ව්‍යාපාර කරන අය ඇත්තරම මේ කාලය තුල ඊළඟට මේ අනපේක්ෂිත විදිහට වේදම් වැඩි වෙනවා නොඑක් ආකාරයෙන් අපි නොසිතූ විදිහට වේදම් වැඩි වෙලා යම් යම් දුෂ්කරතා මූල දුෂ්කරතා වලට මුහුණ දීමට තව මේ කාලේ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා ඔබ ගොඩක් දුරට මූල කලමනාකරන තත්ත්වෙත් යහපත් තත්ත්වයක පවත්වාගෙන යාමට සෑහෙන උත්සාහ ගන්න සිද්ධ වෙනවා මෙම කාල පරිච්ඡේදයේ තුලදී අනිත්‍යක මේ කාලේ මේ සිසු දරුවන්ගේ තත්ත්වය ගත්තොත් එහෙම අධ්‍යාපන කටයුතු වල නිරත සිංහලග්න සිසු දරුවන්ගේ අධ්‍යාපනයේ ඒ අධ්‍යාපන කටයුතු වල යම් යම් පසුබැසීම් වාර්තා වෙනවා මේ කාලය තුල සමහරට මේ විභාග වලින් අසමත් වීම වගේ දේවල් ඇතිවන්න ඉඩ කඩ තියෙනවා මේ කාලය තුලදී ඒ නිසා කලින්ට වඩා ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා ශිෂ්‍යයන් හට තමගේ අධ්‍යාපන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා. මොකද ඊළඟට අපි කතා කරන්නේ කන්‍යා ලග්න පිළිබඳව. දැන් කන්‍යා ලග්න හතරවැන්නට තමයි කුජග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඉතින් හතරවැන්නටත් කුජග්‍රහයා අසුභ චලිතයක් තමයි දක්වන්නේ ගෝචර චලිතය යටතේ. ඉතින් මේ හතරවැන්නට කුජග්‍රහයාගේ පැමිණීම නිසා යම් යම් රෝගී තත්ත්වයන් ඔබ තුළ ඇතිවන්න ඉඩකඩ තියෙන අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ දැන් විශේෂයෙන් පපු ආශ්‍රිත ඉන්ද්‍රියන්ගේ යම් යම් ආබාධ ඇතිවෙන ඉඩකඩ තියෙන විශේෂයෙන් පෙනහළු ආශ්‍රිතව සෙම් ආබාධ ඒ වගේම ඇස්මා වගේ ඇදුම ආබාධ ඇතිවෙන ඉඩකඩ තියෙනවා ඒ ගැන වඩාත් අපිට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා මේ කාලය තුල අවීලාවේ ස්නානය කිරීම ඒ වගේ දේවල් වලින් වැළකෙන්න අවශ්‍ය වෙනවා ඒ වගේම මේ ගොඩ සැලකිලිමත් විය යුතුයි මේ මං කිව්ව හතරෙන් නියෝජන වෙන්නේ පපුව ආශ්‍රිත කොටස් කියලා ඒ නිසා මේ රුධිර පීඩනය ගැන හෘද ආබාධය තියෙන කට්ටියම මේ
කන්‍යා ලග්න හිමියන් වශයෙන් ගොඩක් සැලකිලිමත් විය යුතුයි දෙසැම්බර් 28 ට පස්සේ හරියට මේ ප්‍රෙෂර් චෙක් කරගෙන ඒ අදාළ මෙඩිකේ මේ ඖෂධ වර්ග ලබා ගැනීම තුලින් අපිට අභියෝග බොහෝ දුරට ජය ගැනීමට හැකියාවක් ලැබෙනවා මේ කාලය තුලදී ඒ වගේම මේ කාලය තුල මේ ඔය දීපල ඉඩකඩම් වතු පිටි වගේ අංශවලත් යම් යම් ආබාධ ඇති වෙන්න ඉඩකඩ තියෙනවා යම් යම් ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා නීතිමය විශේෂ නීතිමය ප්‍රශ්න හුඟක් හොඳයි දීපල සම්බන්ධ ඉඩකඩම් සම්බන්ධ නීතිමය ප්‍රශ්න වලින් පැලකෙ හින්න එක ගොඩක් හොඳයි කියලා නැත්නම් ඒවට ඉදිරිපත් වුණොත් වෙන්නේ ඔබගේ මේ ඔබට අවශ්‍යගත තත්ත්වයක් ඇත්තටම ඇති වෙන්නේ ඒනිසා හැකිතාදුරට මේ නීති මේ ප්‍රශ්න වලින් ඈත්වල ඉන්න එක හොඳයි මේ කාලපරි පුළුවන් නම් ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා කතා බහ කරලා ඉඳලා කර ගැනීම ඔබට වාසිය සහගතයි නැත්නම් මේ උසාවි ගියොත් එහෙම ඔබට තමයි වාසිය සිද්ධ වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙන්නේ ඉතින් ඒ වගේම මේ කාලය තුල මේ ගොඩක් මේ ඒ වගේ දේවල් ඇති මොකද ඔය නීතිමය ප්‍රශ්න වලදී මම කලිනුත් කිව්වා නීතිමය ප්‍රශ්න වලදී මූලිකත්වය ගන්න කුජ ඉතින් කුජ මේ පීඩාකාරී තත්ත්වයට පත් වුනහම ඒ වගේ මේ අනපේක්ෂිත විදිහට ඒ වගේ ප්‍රශ්න උද්ගත වෙන්න තියෙන ඉඩකඩ වැඩි ඒකයි මම කිව්වේ මේ නෙලග්න හිමියන් වශයෙන් වඩාත් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි කියලා එතකොට මේ කාල පරිච්ඡේදවලදී ගොඩක් වෙලාවට මේ ඔය ඉඩකඩ සම්බන්ධ කරුණු වලින් ඈත් වෙලා ඉන්න එක ගොඩක් හොඳයි ඩීලිංග්ස් වලින් හරි හැබැයි ඉතින් පොඩි මේ තවත් හොඳ පැත්තකුත් තියෙනවා ඒ තමයි මේ ඔබ ඉඩමක් එහෙම විකුණන්න බලාපොරොත්තු වෙනවා නම් කන්‍යා ලග්න හිමියෙක් වශයෙන් මේ මොකද මේ ඉඩකඩම දැන් භූමි පුත්‍ර කියලා කියන්නේ කුජට ඔය භූමිය අයිති ඉඩකඩම් දේපල සම්බන්ධ ඒවා අයිති කුජට එතකොට කුජ හතරට ආවට පස්සේ ඒවා විකුණ ගැනීමට තියෙන හැකියාව නම් වැඩි වෙනවා දැන් ඉඩමක් විකුණ ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ කන්‍යා ලග්න හිමියෙක් වශයෙන් ඔබට ඒ කටයුතු ඉස්සෙද්ද කරගන්න පුළුවන් මේ කුජ හතරේ ඉන්න කාලය තුලදී ඊළඟට කතා කරන්නේ තුලා ලග්නේ පිළිබඳව දැන් තුලා ලග්නේ තුන්වැන්නට තමයි මේ කුජ මේ කුජ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ ඇත්තරම තුන්වැන්නට කුජග්‍රහය ඉතාමත් සුබදායකයි තුන්වැන්නට කුජග්‍රහයක පැමිණීම හේතු කොටගෙන ඔබගේ මුදල් තත්ත්වය ගොඩක් දුරට යහපත් වෙනවා ඔබ බලාපොරොත්තු වන මූලාශ්‍ර වලින් මුදල් ලැබෙනවා ඔබට ඒවයි ප්‍රමාණව ගැනීම ඔබනේ දන්නේ ඉතින් ඒ කොහොම නමුත් ඒ ප්‍රමාණාත්මක වශයෙන් කරුණු දක්වන්න හැකියාවක් නැතත් ලැබීම ගැන කරුණු දක්වන්න හැකියාවක් තියෙනවා ඒ තමයි කිව්වේ මේ කාලෙදී මේ මුදල් හදා ලැබිලා අතමිට සරු වෙන කාලයක් තුන්වැන්නට කුජග්‍රහයාගේ පැමිණීම තුරාලක් හිමියන්ගේ ඒ වගේම මේ කාලය තුල ඔබගේ ආත්ම ශක්ති උනන්දු උද්‍යෝග වැඩි වෙනවා මොකද තුන කියන්නේ වික්‍රම ස්ථානය ඒතර මේ උනන්දු උද්‍යෝගයේ වැඩිවීම තුළින් ඔබගේ කාර්ය සාධනය ඔබගේ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ඉදිරිපත් වීම ධනාත්මක ප්‍රවේශය නැත්නම් ඔබ තුළ තියෙන පෙළඹවීම වැඩි වෙලා ඔබට පුළුවන් ඉතාමත් මේ පහසුවෙන් ඔබගේ ජීවිත ඉලක්ක බොහොමයක් ජය ගැනීමට මෙම කාලය තුළදී ඒ වගේම මේ කාලේ ගොඩක් යහපත් මේ රියල් ඉස්ටේට් බිස්නස් කරන අයට ඉඩකඩම් වෙළඳාම් කරන අයටත් මේ කාලේ ගොඩක් යහපත් වෙනවා ඒ වගේම වෘත්තිකයන්ටත් මේ කාලේ ගොඩක් යහපත් ප්‍රොෆෙෂනල්ස්ලට සේවාලාභින් වැඩි වෙනවා ආදායම් තත්ත්වය වැඩි වෙනවා වැඩ කටයුතු ක්‍රමවත් වෙනවා ආදායම් තත්ත්වය වැඩි දියුණු වෙලා වෘත්තිකයන් වඩාත් යහපත් තත්ත්වයක් උදා වෙනවා රියල් ඉස්ටේට් බිස්නස් කරන අයට මේ කාලේ ගොඩක් හොඳයි තමන්ගේ දීපල බලාපොරොත්තු වන ආකාරයෙන් විකුණ ගැනීමට හැකියාවක් ලැබෙනවා ඒ රියල් ඉස්ටේට් බිස්නස් කරන අයට මොකද ඊළඟට කතා කරන්නේ වෘශ්චික ලග්න පිළිබඳව දැන් වෘශ්චික ලග්න දෙවැන්නට තමයි කුජ ග්‍රහයා එන්නේ
इधम अटी वगे तमा तीरणात्मक तात्वनो मे विवाह जीवित वाले युग दिव्य दिखट कुजाभाम गुड़ा तरह गति कोपाविष्ट में वेडवेल अनपेक्षित आरऊल गेटूम एतिवेन पूर्वक इवा दुर्वल मे विवाह के अतर गोकलाट मे गृहस्थ प्रचंड दीवा वर्धन वेन्नी इडतीन मे काली गुड़ा शलकिली मे तरहाम कोपाविष्ट अड़कर गेनी वेगति मेम खाले उंगकुलाट मे खाले मे ऐत्वीम वेन्वीम सिद्धवेनुम मे कापल सोल नेता अब समय नातर दिखासाद नूना विवाहक तत्ला दुरास्वीम सिद्धवे पूर्व मास गना तीन काल परचय देतु ऐतल बहुत इडगाड़ तीन मलिंग की मे रवि सह कुज गेवन गम इंकुलावट मे दि ऐत्वीम वेन्वीम विवाह दिदरयाम दिखसादी बहुत दुट सिद्धवन इतने मे देख क्या कलात्रिस्ता इतकोट देख अभी मे भौम दोशक्तन तेना भौम दोशक्तन तेन विवाह खड़ंड दी हर एन सा गुड़क मे काल परचल शलकिली मतवीतुन मे वृष्टिक लग्न हिमियान वसैन उब इध मे गुड़ मे मे तात्य जयगा पुलवा युग दिव्य गटल जयगा पुलवा युव सीम तुली अरे दिनम डोमिनेट कर ये गेटुम कारी तत्व तथा वरदने वेला एन सा एक्के खरी अटहत्व मे उपेक्षा सागत सिटी युतुन युग दिव्य सार्थकत्व इधरेट गेनियाम संधा मुकद मे वगे अशुभदायक तत्व पवती नवस्था बल दुहमट मे दिखे कुजैन उब पिर्मीना उबगे बिरीद अशुभदायक उब का उबगे समयाट अशुभदायक शुभदायक ये केंद्रित मे बहुम दोस तिबुण होलग्न कथागर धनुराग्न फिल्म धनुराग्न लग्नस्थाने नेता पलमेतम मे कुजग्रह यागे प्रमीय सिद्धवी इतने अरे बहुम दोस अग्नि कटिकाले बहुम दोस सक्रिय वेणुवा कुजग्रह यागे प्रमीयम सामग्र एन सह मे नैवता तर दिखे वगेम पलमुन विवाह जीवित गुड़ा अक्रमोत्तात्यान गटुम कारीतात्यान अर्बुदकारीतात्यान विवाह दिदरिया में तात्यान बहुत दूर अतिवाणी इंडिकाट तीन आने मे 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 अरे कोपाविष्टवीम सह तरहयाम मे काले दूर अड़कर गेनीम पेदगत्न ये मे काले मे मे कायिक मानसिक से मे रोगा रोगातुर पुलवांग उब यम यम रोग ऐतिवेन पुलवा गोकोलाट सिद्धवेन मे कुज ग्रह एकटावते हत पेनवा ये बालपैमनी सह उंगद्रुट मलबद्ध अर्सस्वागे रोग कुजट आई थी मलबद्ध अर्सस्वागे रोग कुजट आई थी वगे फिटे खेदन वाइक मीमे स्मर वगे रोग ये कुजट आई थी रोग इधे रोग मे किटिकाले तुलना बलपन पुलवंतर हेकि इड कड़ती मे मे काले परचय तुलदी इवेम मे काले मे ज्ञाति दुरास्वीन तत्व एक्तवीन ऋषि लग्न हिमियान की ज्ञाति मित्रादी दुरास्वीन तत्व एक्तवीन इतने ये संबंध शलकिल तीर्तवेनो मेमे काले तुलदी ये अमनापक पुड़ी अमनापक दुरद लुकु अमनापक पार्थिव वलाकतीनो मूलरमक अवस्था धीम ये तुंग अभी पुलवांग अभियोग
ජයගැනීමට වෘෂික ලග්න හිමියන් වශයෙන් මේ දැන් ඇත්තටම ඔබගේ ওই කේන්දරවල වුණත් මේ ජන්මපත්‍ර වුණත් කුජ අයහපත් අත්තේ ඉන්නවා නම් ඔය කියන උදේවල ඇත්තටම නිරන්තරයෙන්ම ඇති වෙනවා ඉතින් ඒව ඒකට හොඳම ප්‍රතිකාරය තමයි ඔය මේ රතු කොරල් අල්ලපු රතු කොරල් අල්ලපු රිදී මුද්දක් දාන එක ඔය විවාහ ජීවිතේ නැත්නම් ඔය විවාහ කඩාකප්පල්කාරී වෙන එක බොහෝ දුරට වළක්වා ගැනීමට පුළුවන් ඒ වගේ තත්ත්වයක් යටතේ හොඳයි ඊළඟට අපි කතා කරන්නේ මකර ලග්නේ පිළිබඳව දැන් මේ මකර ලග්නේට සිකුරු ගේ යහපත් දෙයක් සිද්ධ වුණාට කුජගෙන් නම් සිද්ධ වෙන්නේ අයහපත් දෙයක් ඒ තමයි මකර ලග්නේ 12 වෙනිදා තමයි මේ කුජ එන්නේ එතකොට 12 වෙනි කියලා කියන්නේ මේ දුෂ්ට ස්ථානයක් වැය ස්ථානය ඒ වගේම මේ ආරෝග්‍ය ශාලා එහෙම නියෝජනය කරන තැන ඒ නිසා මේ 12 වෙනිට කුජ ගහලා ආපුවම රෝගාබාධ ඇති වෙන තියෙන ඉඩකඩ ගොඩක් වැඩි ඒ නිසා මේ කුමන හෝ රෝගයකින් පෙළෙනවා නම් දිගින් දිගටම ඖෂධ භාවිතා කිරීම ප්‍රතිකාර ගැනීම තමයි මේ කාලෙදී යහපත් වෙන්නේ නැත්නම් හුඟක් වෙලාවට මේ රෝගේ උත්සන්න වෙලා ඔබට ආරෝග්‍ය ශාලා ගත වීමට පවා සිද්ධ වෙනවා අනිත් එක මතක තියාගන්න මේ සර්ජරි ශල්‍ය කර්මත් අයිති කුජට ඒ නිසා බොහෝ විට ඔබ ඔය හදිස්ස ශල්‍ය කර්ම වලට එහෙම භාජන වෙන්නේ මේ කුජ නරක තැන්වල පිහිටියාම කේන්දරවල හරි එතකොට මේ කාලේ තවත් දෙයක් තමයි මේ නිින්දා අපහස වගේ දේවල් ඇති වෙන්න ඉඩ කඩ තිනවා මේ කුජගේ කාල පරිච්ඡේදය තුල නීතිමය ප්‍රශ්න ද්‍රෝහත් එක්ක සම්බන්ධ වුණාම කෙලින්ම උසාවියෙන් තමයි කෙලවර වෙන්නේ ඒ නිසා මේ කුමන ආකාරයේ හෝ නීතිමය ප්‍රශ්නයකට මෙදියත් නොවි සිටීම තමයි මකර ලග්න හිමියන්ට මේ කාලය තුල කරන්න තියෙන එකම දේ එහෙම අරුමුදකාරී තත්ත්වයක් නැති වුණොත් ඒ වචනෙන් කතා බහ කරලා විසඳගෙන ඈත් මෑත් වෙන එක තමයි ගොඩක්ම ප්‍රඥා ගෝචර වෙන්නේ. එහෙම නැත්තම් වෙන්නේ ඔබට අවාසි වෙනවා නීති මාර්ගය වලට ගියොත්. මොකද කුජ අයපත්තත් ඉන්න නිසා. මොකද ඊළඟට කුඹ ලග්න පිළිබඳව කතා කරන්නේ දැන් කුඹ ලග්නේ නම් ඕන ඇත්තටම මම හිතන්නේ කුඹ ලග්නේ දැන් හොඳ කාලය එළඹිලා තියෙන්නේ. කුඹ ලග්නේ 11 වෙනිට තමයි මේ කුජග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඇත්තටම 11ට කුජග්‍රහයාගේ පැමිණීම ධන යෝගයක්. එක පැත්තකින් කියන්න පුළුවන් මේ වාසනාව සක්‍රිය වෙන කාලයක් මේ කාලේ ධන යෝග සක්‍රිය වෙන කාලයක්. ඒ නිසා ඔබට පුළුවන් වාසනාව උරගා බලන්න. මොකද ජීවිතේ සෑම අංශයකම ඔබගේ කැපිපෙනෙන ප්‍රගතිය දියුණුව අභිවෘද්ධිය ඇති වෙන කාලයක් මේය. ඒ වගේ ඒ නිසා ඔබ ජීවිතේ සම්බන්ධ ගොඩක් හොඳ දේවල් මේ කාලේ ක්‍රියාත්මක කළොත් සතුටුදායක ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැකියාවක් ලැබෙනවා. ඒ ඇත්තරම ගොඩක් වෙලාවට මුදල් හදල් ලැබිලා අතමිට සරු වෙලා ඔබට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට පවා හැකිවන අවස්ථාවක් තමයි මේ උදා වෙන්නේ දෙසැම්බර් 28. ඉතින් මේ කාලය තුල මේ ව්‍යාපාරිකයන්ගේ තේ ව්‍යාපාරික කටයුතු වල ඉතාමත් හොඳ දියුණුවක් ඇති වෙනවා මකරලක් මේ කුඹලක් නිමියන් වශයෙන්. එතකොට මේ ඒ අයට පුළුවන් වෙනවා කුඹලක් නිමියන් වශයෙන් අතිරේක ආයෝජන වලටත් යන්න ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද මේ වගේ ආදායම ඉහළ තත්ත්වයක පවතිනකොට අතිරේක ආයෝජන කරලා ව්‍යාපාරය පුළුල් කිරීම ප්‍රඥා ගෝචර වෙනවා මේ කාල පරිච්ඡේදයේ තුලදී. ඒ වගේමයි ඔබගේ මේ දැත්‍රම 12 11 කියලා කියන්නේ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ වෙන තැන ධන අයස්ථානේ පමණක් නෙවෙයි අපේක්ෂාවන් තීස්ති සිද්ධ. එතකොට ඔය විවාහ අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වෙනවා. මංගල යෝජනා ස්ථිර වෙනවා. කලත් තිස්සේ විවාහ ප්‍රමාද වෙලා හිටපු අයගේ ඒ විවාහ කටයුතු වල ඉක්මන් වීමක්
ඇතිවන්න ඩිඩ කඩ තියෙනවා මේ කාලය තුල කුම්භල අග්නිහිමියන් වශයෙන් මම මේ කියන්නේ ඉතකොට මේ කාලය තුල ඔබ උනන්දු වුණොත් ඔබට ගැළපෙන සැමියේ සහකරුවෙකු හෝ සහකාරියක් හොයා ගැනීමට හොඳ හැකියාවක් තියෙනවා මේ කාලය තුල ආදර සම්බන්ධතාවයන් තහවුරු වෙනවා ඒ වගේම විවාහ යෝජනා ස්ථිර වෙනවා හොඳ ගැළපීමක් සහිතව යහපත් ගැළපීමක් සහිතව සහකාරියක් සහකරුවෙක් ඔබට හමු වෙන කාලයක් තමයි මේ ඉදිරියේදී උදා වෙන්නේ හොඳයි ඊළඟට කතා කරලා මීන ලග්න ගැන දැන් මීන ලග්න හිමියන්ගේ දහවැන්නට තමයි මේ කුජ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ එතන දහවැන්නට කුජ ග්‍රහයාගේ පැමිණීම ඇත්තටම සුබදායකයි 3 6 10 11 කියලානේ කියන්නේ එතකොට දහවැන්නට කුජ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වීම තුලින් ඔබගේ මේ වෘත්තීක කටයුතු රැකියා කටයුතු එහෙම නැත්නම් ජීවනෝපායේ මන ප්‍රගතියක් ඇති වෙන කාලයක් මේ කාලයේ මීන ලග්න හිමියන් වාසී ඉතින් ඔබගේ ඒ වෘත්තීක කටයුතු ව්‍යාපාරික කටයුතු වඩාත් ක්‍රමවත් වෙනවා ඒ වෙයි වඩාත් කැපිපෙනෙන අර අඩියෙන් අඩිය ටිකින් ටික වර්ධනය වෙනවා ඒ කියන්නේ ඉන්ක්‍රිමෙන්ටල් ඩෙවලොප්මන්ට් එකක් ඇති වෙනවා හිමීට වර්ධනය වීමක් ඇති වෙනවා ඒ වගේම ඔබ අපේක්ෂා කරන පරිදි මේ කෙටි කාලයක් තුල වුණත් ඒ ඉලක්ක ළඟා කර ගැනීමට ඔබට හැකියාවක් ලැබෙනවා විශේෂයෙන් මේ ප්‍රොමෝෂන්ස් එහෙම බලාපොරොත්තු වෙනවා නම් අලුත් තනතුරු බලාපොරොත්තු වෙනවා නම් මීන ලග්න හිමියන්ට ඒ අලුත් තනතුරු ඒ ප්‍රොමෝෂන්ස් එහෙම හම්බ වෙනවා ඒ වගේම වැටු වැඩිවීම වැටු වර්ධක හම්බ වෙනවා ඒ වගේම හොඳ ස්ථානයකට යහපත් තැනකට මාරු වීමක් එහෙම ලබා ගන්න හැකියාවක් ලැබෙනවා මීන ලග්න හිමියන් ගා රැකියාවල කලතිස්ස පැවති අරුබුදකාරී තත්ත්වය ගොඩක් දුරට මගහැරිලා ගිහිල්ලා විශේෂ ප්‍රසන්න වටපිටාවක් ඇති වෙනවා තමා රාජකාරී කරන තැන පවා යම්කිසි ප්‍රසන්න බවක් ඔබට වැටහෙයි දෙසැම්බර් 28 පසුව සමහරු වැඩ කරන තැන්වල ඊතරම් කැමැත්තක් දක්වන්නේ මොකද ඒකාකාරී බව කියන්නේ මොනොටනස් නිසා හරි ඉතින් ඒ ඒකාකාරී බව ගොඩ නැති වෙලා කිසියම් ප්‍රසන්නතාවයක් ඇති වෙනවා නැත්නම් කිසියම් විවිධත්වයක් ඔබට කැමැත්තක් ඇති වෙන පරිදි මේ පරිසරය සකස් වීමත් බොහෝ දුරට සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා ඉදිරි කාල පරිච්ඡේදය තුලදී මීන ලග්න හිමියන් වශයෙන් ඒ වගේම රැකියාව නැති අයට රැකියාව ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා මෙම කාලය තුලදී ලග්න 12ටම මේ කුජ ග්‍රහයාගේ සිදුවෙන සංක්‍රමණය බලපන්න හැටි අපි සාකච්ඡා කළා ලග්න වැඩි කොටසකට ඇත්තටම 80 ඵල තමයි දක්නට ලැබෙන්නේ කොහොම නමුත් මේ 80 ඵල උදාවරණ ලග්න හිමියන් ඊට ප්‍රතිකර්ම වශයෙන් කළ යුතු කීපයක් තියෙනවා එකක් තමයි මේ රතු කොරල් මං කල්විත් කිව්වා රතු කොරල් ඇල්ලපු ගොඩක් හොඳ රිදී මුද්දක් පැලඳුවොත් රතු කොරල් ඇල්ලු රිදී මුද්දක් පැලඳුවොත් අර කුජගෙන් එන අපලදායක තත්ත්වය බොහෝ දුරට අඩු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා එසේම ගොඩක් වැදගත් වෙනවා දැන් බෞද්ධයන් වශයෙන් දස දිසා කියන්නේ පිරිතට රාත්‍රී කාලයේදී සවන් දීම දස දිසා කියන පිරිත ඒ වගේමයි මේ කුජ අපලයට ගොඩාක් හොඳයි මේ ලේ දන් දීම ඒක මේ සමාජීය වශයෙන් සෞඛ්‍යමය වශයෙන් වැදගත් නේ රටකට නේ ඒ වගේමයි මේ ජ්‍යොතිෂය කියන තව දෙයක් තමයි මේ රතු පාට ඇඳුම් ඇඳීම රතු පාටට හුරු ඇඳුම් ඇඳීමත් ගොඩක් වැදගත් වෙනවා මේ අපලදා කුජගේ අපලදායක තත්ත්වය බොහෝ දුරට අඩු කර ගැනීමට